Sí, un de no. Allá no. නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර අද තිබුණා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ලොහාන් රත්නායක සහ රොහන් රත්නත්වේ සහ ලොහාන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ලොහාන් රත්නත්වේ සහ ඔහුගේ බිරිඳට එරෙහියේ නඩුව ඒකට හේතුපාදක වුණේ ඔහුගේ බිරිඳ දෙවන සැකකාරිය ඇයගේ ඇයට අයත් නිවසේ නවතා තිබුණු ගාල් කර තිබුණු අංක තහඩු නොමැති ලෙක්සස් වර්ගයේ ටොයෝටා ලෙක්සස් වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධව බිරිහාන පොලිසිය භාරයට වාහනය ගත්තා. ඒක සිදු කරපු විමර්ශනවලදී විශාල කරුණු ප්‍රමාණයක් අපිට අනාවරණය වුණා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ මෝටර් රථයේ චැසි අංකය පවා ව්‍යාජ ලෙස කොටපු අංකයක් බව රජයේ රස පරීක්ෂක තහවුරු කරා. ඒ අනුව අද දින ඒ ලොහාන් රත්වත්තේ යන සැකකරුට සහ දෙවෙනි සැකකාරී වන ඇගේ බිරිඳ සම්බන්ධයෙන් නඩුව ගරු මහේස්ත්‍රාත්තුමී ඉදිරියේ කැඳවනු ලැබුවා. ඒ අවස්ථාවේ මම මිරිහාන පොලිසිය සමග ඒ අදාළ විමර්ශනයේ ප්‍රගතිය සහ අපි සොයාගත් කරුණු සැලකර සිටියා. අපිට විමර්ශනයේදී අපි හොයාගත්ත 2020 වර්ෂයේ ඉඳලා වරින් වර මේ සැකකරු ඒ වාහනය වෙනත් ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් අංක තහඩු යොදාගෙන වෙනත් වාහනයක මේ ටොයෝටා ලෙක්සස් වාහනය වරින් වර පාවිච්චි කරන ආකාරය අපිට හැකි වුණා. ඒ සම්බන්ධයෙන් තිබුණු ඒ සැකකරු ගමන් ගන්න අවස්ථාවන් වලට අදාළ වීඩියෝ දර්ශන පවා අපි සොයාගත්තා. ඒවද රජයේ රස පරීක්ෂකට යොමු කිරීමට ඉල්ලා සිටියා. ඒ වගේම මෙතන රේගු ආඥා පනත යටතේ වරදක් තියෙනවා. රේගු ආඥා පනත යටතේ වරද සම්බන්ධයෙන් අද රේගු අධ්‍යක්ෂ නීති ඇවිල්ලා සැලකිරීමක් කරා ගරු අධිකරණයට. ඊට අමතරව මෝටර් වාහන පනත දණ්ඩ නීති සංග්‍රහයට අමතරව විශේෂයෙන්ම අපි විමර්ශන ආරම්භ කරා මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ. ඒකට හේතුව සංශෝධිත 2011 සංශෝධනයේ වුණු මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනතේ තියෙනවා නීති විරෝධී ක්‍රියාකාරකම් යන්නට රේගු ආඥා පනතට වැටෙන වැරදිත් වත්කම් විමර්ශන යටතට ගන්න පුළුවන්. මනි ලොන්ඩරින් ඇක්ට් එක යටතේ යනු අපි ඒ පිළිබඳවත් මම කරුණු ගරු මහේස්ත්‍රාත්තුමියට ඉදිරිපත් කළා. මේ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව ගරු අධිකරණය නියෝග කරා ඒ ඇපෙල්ලීම ප්‍රතික්ෂේප කරලා නොවැම්බර් 18 දක්වා සැකකරු ලොහාන් රත්වත්තේ යන අයත් ඇයගේ බිරිඳ වන රශිපබා යන සැකකාරියත් නොවැම්බර් 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. ඔහු සැකකරුගේ පාර්ශවයෙන් සෑහෙන උත්සාහයක් පොලිසියට අද අධිකරණය තුල විවාදුනේ නැහැ. ඒ ගැන පොලිසියට ප්‍රකාශය දීලා තිබුණා මේක ලේකම් මියගේ ලේකම්ගේ පැත්තට දාන්න. නමුත් අපි විමර්ශන නිලධාරීන් විමර්ශනවලදී ඉතා දක්ෂ ලෙස අපිට අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණා. ඒක අසත්‍යයක් කියලා මේ සැකකරු තමයි මේ වාහනේ 2020 ඉඳන්ම පාවිච්චි කරලා තියෙන්නේ. ඒකට අදාළව ලිඛිත සාක්ෂි සහ වීඩියෝ රෙකෝඩන සාක්ෂි ගරු අධිකරණ ඉදිරියේ අපි අද ලකුණු කළා. වාහනේ රේගුට පරදන. ඔව් මේක රේගු ආඥා පනත වරදක්නේ. අපි මනි ලොන්ඩරින් පාට් එක මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ කොටස අපි විමර්ශන කරන අතරතුර
රේගු ආඥාපනත යටතේ සම්බන්ධයෙන් කටයුතු කරන්න අපි මේ වාහනය මේ අපේ විමර්ශන ඉවරුණු සැනින් රේගුවට බාර දෙන්න කටයුතු කරමු. ස්තුතියි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.